මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී ඊයේ ඩයනා ගමගේ මහත්මිය මේ ප්‍රකාශයක් කරනවා මේ මේ ප්‍රකාශය මං ගාව තියෙනවා මෙන්න මේ වෙලාවේ අපි ඉන්නකම් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න දෙන්නේ නැහැ ඔන්න දැන් මේවා ගෙදරින් ගෙනල්ලා පාවිච්චි කරපු සල්ලි නෙවි ජනතාවගේ මුදල් වලින් තමයි දැන් මේ හයිවේ ඕපන් කරන්නේ එතකොට දැන් මේ හයිවේ හදන්නේ දැන් කෙනෙකුට කොවිඩ් තියෙනවා ඒ රටේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව ගත්තොත් ඒක රටවල් වලත් පොලින් තියෙනවා මේ මේ හිඟ තියෙනවා කෑම හිඟ තියෙනවා ෆියුල් ප්‍රොබ්ලම්ස් තියෙනවා ඒගොල්ලන්ගේත් පොලින් තියෙනවා ඒගොල්ලන්ගේත් මේ මේ ආහාර මිල අධික වෙලා තියෙනවා මේක ග්ලෝබල් ක්‍රයිසිස් එකක් මේකට අපි සියලු දෙනා එකතු වෙලා එක හා සමානව වැඩ කරලා ඔන්න දැන් ඉතුරු අවුරුදු දෙකත් ජනාධිපතිතුමාට නිකං ගියාලු දෙකක් ජනාධිපතිතුමාගේ නැති වෙච්ච දෙක දෙන්නලු දැන් කවුද මේ කියන්නේ ඩයනා ගමගේ කියන්නේ එතකොට මීට කලින් ජනාධිපතිවරයා කියනවා දලදා මාලිගාවට ගියපු වෙලාවේ තරුණෙක් ඇවිල්ලා කිව්වලු ජනාධිපතිතුමනි නිකං ගෙවි ගිය වසර දෙක නැවත ඔබතුමා ගන්න කියලා දැන් අපිට සැකයක් මතු වෙනවා තරුණයාද කිව්වේ ජනාධිපතිවරයාට අවුරුදු දෙක ගන්න කියලා එහෙම නැත්තම් දැන් පාර්ලිමේන්තුවේදී අර බල්ලා මල්ලෙන් එළියට පැන්නා වගේ ඩයනා ගමගේද කිව්වේ ඩයනා ගමගේ කියපු නිසාද ජනාධිපතිතුමා කිව්වේ දලදා මාලිගාවේ තරුණයෙක් කිව්වා කියලා අපි කියනවා මේ අවස්ථාවේදී තව අවුරුදු දෙකක් ගන්න කලින් ඩයනා ගමගේට කියනවා අර නැති වෙච්ච දෙක හොය හොය ඉන්න එපා මේ චාල්ස් කියන්නේ ඩයනාට හොඳට මතක තියාගන්න ඩයනා ඔයා මේක අහගන්න ඩයනා මේ අවුරුදු දෙකේදී මේ රාජපක්ෂවරු නිකන් හිටියේ නෑ ඩයනා රාජපක්ෂවරු විකුණන්න තියෙන ටික වික්කා චීනෙට දෙන්න ඕන ටික දුන්නා තෙල් ටැංකි ටික දුන්නා එතකොට මේ රටේ ඇන්ටිජන් ගෙනල්ලා ඒ ධන ක්‍රුවේරයන්ට ඒ දානපතියන්ට ඔය ඡන්දෙට වියදම් කරපු ඡන්දෙට සින්දු හදපු ඡන්දෙදී ඇවිල්ලා ඔය channel දෙකක් ගියාගෙන දාගෙන ඒ channel දෙකෙන් සම්පූර්ණම ජනතාවගේ මතය වෙනස් කරලා ඒ මතය වෙනස් කරපු ඒ මිනිස්සුන්ට හම්බ කරන් කන්න දෙන්න ඇන්ටිජන් වලිනුත් හොරකම් කරපු කාලය තමයි ඔය අවුරුදු දෙක කියන්නේ එතකොට ඔය අවුරුදු දෙකේදී කරපු ජඩ වැඩ වලටයි ඒ කරපු ඒ කරපු අන්තනෝමතික දූෂිත ක්‍රියාවලටයි තමයි අද මිනිස්සු මේ වගේ දුක් විඳින්නේ. ඒක නිසා අපි අපි ඔය උගත්තු වියත්තු කියන ඔය පිනට ආපු ඩයනට දැන් මේ චාල්ස් කියන්නේ කරුණාකරලා මේ දැන් මේ ඩයනා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සුදුසු කාන්තාවක් නෙවෙයි. ඒක නිසා අපි අපි කියන කරුණාකරලා ඔය ඩයනා ගම කියලා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ මේ ජනාධිපතිතුමා මේ තුනෙන් දෙක ගන්න මේ ලං කරගත්තට ජනාධිපතිතුමාට කියන කරුණාකරලා මේ 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 වගේ මිනිස්සු කණෙන් අල්ලලා එළියට දාන්න කියලා. දැන් ජනාධිපතිතුමා සමහර තැන්වලදී අභිමානවත්ව සිංහ සෙයියාවෙන් ප්‍රකාශ කරනවා මේ අවුරුදු තුන ඇතුළත අපේ ආම්දුරුවනේ මේ රට අපි කරලා පෙන්නන්නම් කියලා. එතකොට මොකද තව අවුරුදු දෙකක් ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නේ තව අවුරුදු දෙකකට පාර්ලිමේන්තුව මේ ඉදිරියට දාගෙන වැඩ කටයුතු කරන එක නෙවෙයි කරුණාකරලා පුළුවන් ඉක්මනින් ගෙදර යන්න කියන එක තමයි අපි මේ අවස්ථාවේදී